කදිර දිව්‍ය රාජ දිව්‍යමය සිනහසක සිනමා සිත්තම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සිනමා නිර්මාණයක් ආචාර්ය රවි ලියනගේ නිෂ්පාදනයක් කතරගම දෙව් සමිඳුන්ගේ ආත්මීය වෘතාන්තය වටා ගෙතුණු කදිර දිව්‍ය රාජ චිත්‍රපටය සිය ගණනක් දිවි දේවතාවුන් අතර කොහොමද කතරගම දෙවියෝ අපට සම්බන්ධ වෙන්නේ? එතන තමයි මට කතාන්තරයක් ප්‍රතිනිර්මාණය කරන්න, තිරනාටකයක් ලියන්න හිතුනේ. මෙන්න මේ විශේෂ සංසිද්ධිය. කතරගම දෙවියෝ කියන්නේ මහේශාක්‍ය දෙවි කෙනෙක්. අල්පේසාක්‍ය දෙවි කෙනෙක් නෙමෙයි. මහේශාක්‍ය දෙවි කෙනෙක්. මහේශාක්‍ය දෙවියෝ මේ දුප්පත් ගමක හිටපු යුවතියක් විවාහ කරගන්නවා. ඇයත් දේවත්වයට පත් වෙනවා. ඒක නිසා මේ ප්‍රේම වෘතාන්තය තමයි මම සිනමාවට නැගුවේ. අමුතු ඇඳුම් කැඳුම් ගඳගත් අමුතු අමුතු පුද්ගලයෝ දිගින් දිගටම අපේ රටට එනවා. දැන් ඉතින් මොකෝ ආවත් කමන්නේ. කැමුණු කුමාරයා යුද්ධෙන් ජය අරගෙන අවුරාදුපුරේනේ. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ කතාන්තරය තිබුණේ කාලිදාස නමැති මහා කවියාගේ කුමාර සම්භව නමැති මහා කාව්‍යයේ. එක අතකට විචාරකයන් පුදුමය පළ කරනවා. බොහෝ දෙවිවරුන් ඉදිද්දි ඇයි ස්කන්ධ, මම මේ නම් දෙකම කියන්නේ කතරගම දෙවියන්ට නම් රාශියක් තිබෙන නිසා. ස්කන්ධ කියන නමින් තමයි කුමාර සම්භව කියන කෘතියේ මහා කාව්‍යයේ කතරගම දෙවියන් හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මහා කාව්‍යයේ මහා කාව්‍යයට කුමාර සම්භව කියන නම යොදන්නේ. කුමාර කියන්නේ කතරගම දෙවියෝ. ස්කන්ධ කුමාර සම්භව කියන්නේ ස්කන්ධගේ උපත. වලි මාතාව සහ කතරගම දෙවියන්ගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳ සිය ගාන ජනශ්‍රුති තියෙනවා. ඒක නිසා මම මේ චිත්‍රපට කතාව ගෙතුවේ කුමාර සම්භවයත්, ඒ වගේම අර සිය ගණනක් වූ ජනප්‍රවාදත් පදනම් කරගෙන. එහෙන් පදනම් කරගෙන මට පුළුවන් වුණා මුල මැද අග සහිත කතාන්තරයක් ගොතන්න. ඒ වගේම මම හිතනවා නරමන්නන්ට ඉතාම අපූර්ව කතාන්තරයක් මේ චිත්‍රපටය තුළ තියෙයි කියලා. මොකද මම පැහැදිලිව දන්නවා කිසිම කෙනෙක් මේ කතරගම දෙවියන් පිළිබඳව මම මේ ගොතපු කතාන්තරය කිසිම කෙනෙක් දන්නේ නැහැ කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු හැම තැනම ඉන්නවා. බලාකුළු අතර, ඉර හඳ තරු අතර, කුරුළු නාදවල, ගලා යන ගංගාවල, කඳු මුදුන්වල, මගේ හීනවල. මට ඔහුව දහස් වාරයක් සිහිනෙන් පෙනිලා තියෙනවා. ඔහුට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට මගේ සිරුරට අත්තවත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ කුමි. මම දිව්‍ය ලෝකේ ඉඳන් දෙවියන් වෙනුවෙන් වේද ගීත ගායනා කරනවා. මම මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබ මේ ආලය කරන්නේ දෙවියෙකුට. දෙවියෙකුට? කවුද? කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීතවල සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය
රෝහණ වීරසිංහ. ඒනිසා ඔබ කරන්නේ මහා භාරතේ පංච පාණ්ඩවයන්ගේ සංග්‍රාමයේ වැනි සාධාරණ සංග්‍රාමයක් දෙවිඳුනි අපගේ ජයග්‍රහණේ පතා ආශිර්වාද කරන්න දුටුගැමුණු රජතුමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කොහොමද දුටුගැමුණු රජතුමා මේ කදිර දිවරාජ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ දැන් කතරගම දේවාලය දෙකීම මේ වල්ලි ප්‍රේම වෘතාන්තය මේවා කවර කාලයකට අයත් දේවල්ද කියන එක අපේ ඉතිහාසයේ සඳහන් වෙලා නැහැ. ඓතිහාසික සාධක නැහැ. ශිලා ලිපි නැහැ. නමුත් ජනප්‍රවාද රාශියක් තිබෙනවා. කහකුරුළු සංදේශයේ තියෙනවා කතරගම දේවාලය හැදුවේ ගැමුණු රජතුමා කියලා. තවත් බොහෝ තැන්වල ගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. ඒ අනුව තමයි මේ කතරගම දෙවියන්ගේ චරිතය සමග කදිර දිවිරාජ චිත්‍රපටය සමග ගැමුණු රජතුමා සම්බන්ධ වෙනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයේ වෙනුවෙන් මා ඔහු දැවු තැන සෑයක් තනන්න නියම කළා. ඔහු ශිව භක්තිකයෙක්. ඔබ ශිව පුත්‍ර. ඒ නිසා හින්දුන්ටත් බෞද්ධයන්ටත් එකසේ ඔබගේ දයාව කරුණාව දක්වන්න. දේව කරුණාව අසීමාන්තිකයි. දෙවියන්ගේ පිහිට පතා යන සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට ඒ කරුණාව නොවෙනස්ව ලැබෙනවා. ගැමුණු රජතුමාගේ කාලයේ මේ වල්ලි ස්කන්ධ ප්‍රේම වෘතාන්තය සිද්ධ වෙච්ච බව ඒ වගේම දුර්ගම් රජතුමාට ශ්‍රී ස්කන්ධ මුණ ගැසුණු බව දුටුගැමුණු රජතුමාගේ භාරයක් ඉටු කිරීම හැටියට ඔහු මේ කතරගම දේවාලය ඉදි කළ බව මේ සියල්ලම මම ජනප්‍රවාද ආශ්‍රයෙන් මේ චිත්‍රපටයට එකතු කරනවා. කවුරුවත් කියන්නේ නැහැ විෂ්ණු දෙවියන්ව ඇහින් දැක්කා කියලා. කවුරුත් කියන්නේ නැහැ ශිව දෙවියන්ව ඇහින් දැක්කා කියලා. නමුත් කතරගම දෙවියන්ව සියසින් දුටුවා කියලා කියවෙන ප්‍රකාශන තියෙනවා. ඒවා ලිඛිතව තියෙනවා. ඒ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මොකද වෙන කෙනෙක් කියනවා නම් අපිට මේක බැහැර කරන්න පුළුවන්. නමුත් මේ කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. උන්වහන්සේ කියනවා කතරගම ගිනිපාගන උත්සවයක් වෙලාවේදී මෙන්න මේ විදිය ස්වරූපයක් තියෙන කෙනෙක් මම දැක්කා. ඒ කතරගම දෙවියන්. එයාට නම් රාශියක් තියෙනවා. කිහිපයක් කියන්න. ගංගේය ගංගා පුත්‍ර ශරජන්නජ ෂඩානන කාර්තිකේය සේනානි රිටිකා පුත්‍ර අග්නිපූ කුමරන් මුරුගන් කන්ද තාරකජිත් ශක්තිධර ෂන්මුක බාල සුබ්‍රමණ්‍ය දිනෙත්පුත් කන්ද සාමි සවන් පරණෙත් ස්වාමිනාද කන්ද කුමර සරවන භව කතරගම දෙවියන් තමයි වඩාත්ම අපේ රටේ ජනතාවට ලං වූ දෙවිය. බොහෝ දෙනා
විවිධ කතරගම දෙවියන් වීරත්වයට අධිපති ආලයට අධිපති මේ වගේ එතුමා විවිධ දේවල් වලට අධිපති කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරනවා තමන්ට තම විපතක් වුණු වෙලාවට පිහිට වෙන්න ඉන්නේ කතරගම දෙවියන් කියලා. සසරින් සසරින් භවයින් භවයි මගිය ඔබ පෙම්බරණනි සදා කල්පෙම් කතරගම දෙවියන්ගේ වල්ලි මාතාවගේ චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළුනි යුවලක්. දැන් සමහර අය මට චෝදනා කරනවා ඇයි මේ මගේ සමහර චිත්‍රපට සඳහා ඉන්දියානු රංගන ශිල්පීන් ගෙන්වා ගන්න කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහජනයා තුළ ප්‍රේක්ෂකයා තුළ විශ්වාසය ඇති කිරීම. අපි මේ දකින්නේ කතරගම දෙවියන්මයි ශ්‍රී ස්කන්ධමයි වල්ලි මාතාවමයි කියලා. මොකද මේ අයව මීට කලින් අපේ රටේ කවුරුත් දැකලා නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේ බඳු චරිත නිරූපණය කරපුවාම අපේ නළුලියන් ඔවුන්ට ඔවුන්ව විලංගුවේ දැම්ම වගේ හිර වෙනවා. මොකද ඔවුන්ට එන් පසුව කිසියම් ඊට හාත්පසින් විරුද්ධ චරිතයක් නිරූපණය කරන්න බැරුව යනවා. නමුත් වෘත්තීය නළුලියන්ට මේ චරිත දෙක නිරූපණය කරලා මේ නිරූපණ ක්ෂේත්‍රය ඉවත් වෙන්න බෑ. ඒක නිසා ඔවුන්ව ගලවා ගන්න පුළුවන් වෙන්නේ මේ චරිත සඳහා අප නන්නාඳුරන වෙනත් ශිල්පීන් යොදා ගැනීමෙන්. මම හිතනවා ඒ මගේ ඒ තෝරා ගැනීම සාර්ථක වුණා කියලා. मैं एक हाथी के वेश पे आऊंगा, मंत्रों से जपित पानी का एक लोटा मेरे आने वाले रास्ते पर होगा। आयत इन नेपा में कतरगम, आयत इन नेपा में कतरगम पसपा, आयत इन नेपा में कतरगम पसपा गन, इन नेपा होरा बोरो कारिया। मैं लोगों को अभी हो गया क्योंकि मैं नानुलियांट सिंगल दिवस कथा करने बह उन हिंदी तमाय होंगे माओ भाषा නරකද මං ගැනත් හිතුවොත් මේ රොටිය උගුර හිර වුණා නම් වතුර ටිකක් බිලා යන තැනක යනවා. ගණේෂ් නවතින්න. මලයන්දි දැන් ඔය බියවැද්දීම නවත්තන්න. තව දුරටත් ඇය ගැන සැකයක් නැහැ. ඔබ නැවත දෙව්ලොවට යන්න. එසේනම් මගේ ඇත්වේශය ඉවත් කරන්න, ජප කළ වතුර කලගෙඩිය මගේ සිරුර මත ඉසින්න. හිස මතට ඉසින්න. ඔබට චිත්‍රපටි නර්මෝණ කොට පෙනේ කොයි මොහොතකවත් ඔබට හිතාගන්න බැරිවී කොහොමද මේ විදියට ඔවුන් සිංහල කතා කරන චරිත බවට අපි පත් කළේ කියලා. කොහොම හරි අපි අභියෝගයේ ජයගත්තා. මෙතනදී අපි පරස්සම් විය යුතු දෙයක් තිබුණා. ඒක තමයි ඉතා බාල විදියට මේ දිව්‍ය ලෝකේ නිර්මාණය කළොත් මේ චිත්‍රපටය වෙසක් නාට්‍යයක් බවට පත් වෙනවා. මෙන්න මේ වෙසක් නාට්‍ය සංකල්පයෙන් මිදිලා මේක දැවැන්ත චිත්‍රපටයක් කියන තැනට ගන්න මේ දිව්‍ය ලෝක පසුතල නිර්මාණය කිරීම, දෙවිදේවතාවුන්ගේ වස්ත්‍රාභරණ නිර්මාණය කිරීම කියන එක අතිශය වගකීම් සහිත කාර්යයක් බවට පත් වුණා. ඒක නිසා අපි ඉතාම පරිස්සමෙන් දැන් මේ චිත්‍රපටෙන් හරි අඩක් පමණ රූපගත කරන්නේ දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝකේ අපි මෙව්වේ රන් මිහිතන්නේ ඔය කණ්ඩුලත
කණ්ඩුල කියලා පිළිවෙත් එක් තමයි ඔය ඇත්පැටිය මුලින්ම දැකලා තියෙන්නේ. ඒක නිසා කණ්ඩුල කියලා නම තියලා. සත්තන්ත කුලේ ඇති. කදිර දිව්‍ය රාජ සිනමා සිත්තමේ ගැමුණු කුමරුගේ ආදරණීය හස්ති රාජයා කණ්ඩුල නොහොත් කඩුල් ඇතුළෙස චරිත නිරූපණය කරන්නට රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියට වාසනාව උදා විය. නැදුම්ගමුවේ හස්ති රාජයාගේ අභාවයෙන් පසු මහනුවර ඇසල පෙරහරේ දලඳා කරඬුව වඩම්ම වන්නටත් වාසනාව ලද කතරගම වාසනා හස්ති රාජයා පින්වන්ත කණ්ඩුල ඇතුගේ පුනරුත්පත්තියක් ලෙස බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි. මාගේ ආදරණීය කණ්ඩුල හස්ති රාජයා මා කතරගම දෙවුලට පූජා කරනවා. මේ ඒ උතුම් සත්‍යයේ දල යුගල දේවාලේ තැන්පත් කරන්න. ඇත්තමිට ආදරය කරන උතුවිය බලන්නේ වි. ඇහැල මංගල්‍යයේදී පමණක් මහජනයාට බලන්නට ඉඩ හරින්න. එතනම මේ චිත්‍රපටය දවැන්ත මුදලක් යට කරලා හදපු චිත්‍රපටයක්. මම මේ ගැන මගේ කෘතඥතාව පළ කරන්න ඕනේ ආචාර්ය රවි ලියනගේට. මොකද ඔහු ඉදිරිපත් නොවෙන්න මේ චිත්‍රපටය, මේ වගේ දවැන්ත චිත්‍රපටයක් කවදාවත් මට නිර්මාණය කරන්න බෑ. ඊළඟට ඔහු මොනම විදිහකටවත් මේ චිත්‍රපටය කිසිම දෙයකට අතපොවලා මේ විදිහට මේක කරන්න කියලා මට අල්ප මාත්‍ර වශයෙන්වත් බලපෑමක් කළා නෑ. ඒ නිසා මේ චිත්‍රපටය සර්ව සම්පූර්ණ මේ සාර්ථකත්වයට ඔහු බලපානවා. මොකද ඔහු මෙය මට ඕන හැටියට කරගන්න දීලා, මගේ ශිල්පීන්ට ඕන හැටියට කරගන්න දීලා ඔහු පසෙකට වී අවසාන නිමි පිටපත නැරඹු හොඳ නිෂ්පාදකවරයෙක් නිසා. ඔබ සිටින මේ කතරගම තවුතිසාවයි, සුරතුරු යමින් නුගතුරු නමුණු කුල කඳු පන්ති හිමාලය කඳු වලල්ලයි. කදිර දිවිරාජ පිටපත රචනා කරන අවස්ථාවේ ඉඳලම මම හිතුවා යම් අධ්‍යාපනික වටිනාකමක් මේ පිටපතට ඇතුළත් කරන්න ඕනේ කියලා. ඒකට හේතුව මම මෙත කලිනුත් කිව්වා වගේ මේ කතරගම පුරාවෘත්තය හරියට 90%ක්ම මේ කතරගම යන එන බැතිමතුන්වත් හරියට දන්නේ නැහැ. ඇත්තටම මමත් මේ කතාන්තරය හරියට දැනගත්තේ මේ පිටපත ලිවීම සඳහා කුමාර සම්භව ඇතුළු සිය ගණනක් පොත් කියවීමෙන් පස්සේ. ඒක නිසා මම හිතුවා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විද්‍යාර්ථීන්, බැතිමතුන් මේ කවුරුත් මේ කතරගම පුරාවෘත්තය ගැන දැන ගැනීම වටිනවා කියලා. ඒක නිසා මම ශාස්ත්‍රීය තොරතුරු මේ කතාන්තරයේ බොහෝ යනස්ෘති තියෙනවා පිළිගන්න බැරි අද්භූත තොරතුරු. නමුත් හැකිතාකේ අද්භූත කතා අයින් කරලා අපට පිළිගත හැකි දේවල්, ඒ වගේම අධ්‍යාපනික වශයෙන් යම් වටිනාකමක් ඇති කියලා හිතන දේවල් මම මේ කතා පිටපතට ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මගේ උක්දඬු දුන්න මල් හේසර පහම තියෙනවා. අශෝක මල්ලී තලය වැදුනොත් තාපන තැවෙනවා. නෙළුම් මල්ලී තලය වැදුනොත් උන්මාදන පිස්සු හැදෙනවා. එනිසා නිසැකයෙන්ම කදිර දිවිරාජ නරඹලා යම් දෙයක් තමන්ගේ දැනුමට ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා. අපට වුමනා හැටියට නෙවෙයි, දෛවය අනුව. දෛවයට අභියෝග කරන්න දෙවියන්ටවත් නැහැ. ඔබ කතරගම නතර වීමට ගත් තීරණය ඉතාම යහපත්. කතරගම පුණ්‍ය භූමිය
ඉන්දියා සිට අපගේ පිහිට පතාගෙන සකල ලෝක වාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු. කතරගම දෙව් සමිඳුන්ගේ ආත්මීය වෘතාන්තය වටා ගෙතුණු කදිර දිව්‍ය රාජ චිත්‍රපටය සිය ගණනක් දිවි දේවතාවුන් අතර කොහොමද කතරගම දෙවියෝ අපට සම්බන්ධ වෙන්නේ? එතන තමයි මට කතාන්තරයක් ප්‍රතිනිර්මාණය කරන්න, තිරනාටකයක් ලියන්න හිතුනේ. මෙන්න මේ විශේෂ සංසිද්ධිය කතරගම දෙවියෝ කියන්නේ මහේශාක්‍ය දෙවි කෙනෙක්, අල්පේශාක්‍ය දෙවි කෙනෙක් නෙමෙයි, මහේශාක්‍ය දෙවි කෙනෙක්. මහේශාක්‍ය දෙවියෝ මේ දුප්පත් ගමක හිටපු යුවතියක් විවාහ කරගන්නවා. ඇයත් දේවත්වයට පත් වෙනවා. ඒක නිසා මේ ප්‍රේම වෘතාන්තය තමයි මම සිනමාවට නැගුවේ. අමුතු ඇඳුම් කැඳුම් ගඳගත් අමුතු අමුතු පුද්ගලයෝ දිගින් දිගටම අපේ රටට එනවා. දැන් ඉතින් මොකෝ ආවත් කමන්නේ. ගැමුණු කුමාරයා යුද්ධෙන් ජය අරගෙන අවුරාධපුරේනේ. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ කතාන්තරය තිබුණේ කාලිදාස නමැති මහා කවියාගේ කුමාර සම්භව නමැති මහා කාව්‍යයේ. එක අතකට විචාරකයන් පුදුමය පළ කරනවා. බොහෝ දෙවිවරුන් ඉදිද්දි ඇයි ස්කන්ධ, මම මේ නම් දෙකම කියන්නේ කතරගම දෙවියන්ට නම් රාශියක් තිබෙන නිසා. ස්කන්ධ කියන නමින් තමයි කුමාර සම්භව කියන කෘතියේ මහා කාව්‍යයේ කතරගම දෙවියන් හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මහා කාව්‍යයේ මහා කාව්‍යට කුමාර සම්භව කියන නම යොදන්නේ. කුමාර කියන්නේ කතරගම දෙවියෝ. ස්කන්ධ කුමාර සම්භව කියන්නේ ස්කන්ධගේ උපත. මුහුණු සයක් මිලිඳු මුහුණු සයක් අත් දොළසක් මිලිඳු අත් දොළසක් මුහුණු සයයි වලි මාතාව සහ කතරගම දෙවියන්ගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳ සිය ගාන ජනශ්‍රුති තියෙනවා. ඒක නිසා මම මේ චිත්‍රපට කතාව ගෙතුවේ කුමාර සම්භවයත්, ඒ වගේම අර සිය ගණනක් වූ ජනප්‍රවාදත් පදනම් කරගෙන. එහෙනම් පදනම් කරගෙන මට පුළුවන් වුණා මුල මැද අග සහිත කතාන්තරයක් ගොතන්න. ඒ වගේම මම හිතනවා නරමන්නන්ට ඉතාම අපූර්ව කතාන්තරයක් මේ චිත්‍රපටය තුළ තියෙයි කියලා. මොකද මම පැහැදිලිව දන්නවා කිසිම කෙනෙක් මේ කතරගම දෙවියන් පිළිබඳව මම මේ ගොතපු කතාන්තරය කිසිම කෙනෙක් දන්නේ නැහැ කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු හැම තැනම ඉන්නවා. බලාකුළු අතර, ඉර හඳ තරු අතර, කුරුළු නාදවල, ගලා යන ගංගාවල, කඳු මුදුන්වල, මගේ හීනවල. ඉතින් දීලා කර කතාවුනේ පිටපස්සේ අම්මලා. මට ඔහු දහස් වාරයක් සිහිනෙන් පෙනිලා තියෙනවා.
ඔහුට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට මගේ සිරුරට අතවත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ කුමි. මම දිව්‍ය ලෝකේ ඉඳන් දෙවියන් වෙනුවෙන් වේද ගීත ගායනා කරනවා. මම මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබ මේ ආලය කරන්නේ දෙවියෙකුට. දෙවියෙකුට? කවුද? කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීතවල සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ. ඒනිසා ඔබ කරන්නේ මහා භාරතයේ පංච පාණ්ඩවයන්ගේ සංග්‍රාමය වැනි සාධාරණ සංග්‍රාමයක්. දෙවිඳුනි, අපගේ ජයග්‍රහණය පතා ආශිර්වාද කරන්න. දුටුගැමුණු රජතුමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. කොහොමද දුටුගැමුණු රජතුමා මේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ? දැන් කතරගම දේවාලය දෙකිරීම, මේ වල්ලි ප්‍රේම වෘතාන්තය, මේවා කවර කාලයකට අයත් දේවල්ද කියන එක අපේ ඉතිහාසය සඳහන් වෙලා නැහැ. ඓතිහාසික සාධක නැහැ, ශිලාලිපි නැහැ. නමුත් ජනප්‍රවාද රාශියක් තිබෙනවා. කහකුරුළු සංදේශයේ තියෙනවා කතරගම දේවාලය හැදුවේ ගැමුණු රජතුමා කියලා. තවත් බොහෝ තැන්වල ගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. ඒ අනුව තමයි මේ කතරගම දෙවියන්ගේ චරිතය සමග කදිර දිව්‍යරාජ චිත්‍රපටය සමග ගැමුණු රජතුමා සම්බන්ධ වෙන්නේ. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් මා ඔහු දැව් තැන සෑයක් තනන්න නියම කළා. ඔහු ශිව භක්තිකයෙක්, ඔබ ශිව පුත්‍ර. ඒ නිසා හින්දුන්ටත් බෞද්ධයන්ටත් එකසේ ඔබගේ දයාව කරුණාව දක්වන්න. දේව කරුණාව අසීමාන්තිකයි. දෙවියන්ගේ පිහිට පතා යන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට ඒ කරුණාව නොවෙනස්ව ලැබෙනවා. ගැමුණු රජතුමාගේ කාලයේ මේ වල්ලි ස්කන්ධ ප්‍රේම වෘතාන්තය සිද්ධ වෙච්ච බව, ඒ වගේම දුර්ගම් රජතුමාට ශ්‍රී ස්කන්ධ මුණ ගැසුණු බව, දුටුගැමුණු රජතුමාගේ භාරයක් ඉටු කිරීම හැටියට ඔහු මේ කතරගම දේවාලය ඉදි කළ බව, මේ සියල්ලම මම ජනප්‍රවාද ආශ්‍රයෙන් මේ චිත්‍රපටයට යොමු කරනවා. කවුරුවත් කියන්නේ නැහැ විෂ්ණු දෙවියන්ව ඇහින් දැක්කා කියලා. කවුරුත් කියන්නේ නැහැ ශිව දෙවියන්ව ඇහින් දැක්කා කියලා. නමුත් කතරගම දෙවියන්ව සියසින් දුටුවා කියලා කියවෙන ප්‍රකාශන තියෙනවා, ඒවා ලිඛිතව තියෙනවා. ඒ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මොකද වෙන කෙනෙක් කියනවා නම් අපිට මේක බැහැර කරන්න පුළුවන්. නමුත් මේ කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. උන්වහන්සේ කියනවා කතරගම ගිනිපාගන උත්සවයක් වෙලාවේදී මෙන්න මේ විදිය ස්වරූපයක් තියෙන කෙනෙක් මම දැක්කා. ඒ කතරගම දෙවියන්. එයාට නම් රාශියක් තියෙනවා. කිහිපයක් කියන්න. ගංගේය ගංගා පුත්‍ර ශරජන්නජ ෂඩානන කාර්තිකේය සේනානි ඍතිකා පුත්‍ර අග්නිපු
குமரன் முருகன் கந்த தாரகஜித் சக்திதர சண்முக பாலசுப்ரமணிய தினத்புத் கந்தசாமி சவத்வரணி சுவாமிநாத கந்தகுமர சரவண பவ කතරගම දෙවියන් තමයි වඩාත්ම අපේ රටේ ජනතාවට ලං වූ දෙවියා. බොහෝ දෙනා විවිධ කතරගම දෙවියන් වීරත්වයට අධිපති, ආලයට අධිපති, මේ වගේ එතුමා විවිධ දේවල්වලට අධිපති. කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරනවා තමන්ට තම විපතක් වුණු වෙලාවට පිහිට වෙන්න ඉන්නේ කතරගම දෙවියන් කියලා. भवैं भवैं मदीयोब पिंबरालनी सदा कल पिंबरालनी उमनाई दी दीपावली पूजावली उमनी तावली කතරගම දෙවියන්ගේ වල්ලි මාතාවගේ චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළුනි යුවළං. දැන් සමහර අය මට චෝදනා කරනවා, ඇයි මේ මගේ සමහර චිත්‍රපට සඳහා ඉන්දියානු රංගන ශිල්පීන් ගෙන්වා ගන්න කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහජනයා තුළ, ප්‍රේක්ෂකයා තුළ විශ්වාසය ඇති කිරීම. අපි මේ දකින්නේ කතරගම දෙවියන්මයි, ශ්‍රී ස්කන්ධමයි, වල්ලි මාතාවමයි කියලා. මොකද මේ අයව මීට කලින් අපේ රටේ කවුරුත් දැකලා නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව, මේ බඳු චරිත නිරූපණය කරපුවාම අපේ නළුලියන් ඔවුන්ට ඔවුන්ව විලංගුවේ දැම්ම වගේ හිර වෙනවා. මොකද ඔවුන්ට එන් පසුව කිසියම් ඊට හාත්පසින් විරුද්ධ චරිතයක් නිරූපණය කරන්න බැරුව යනවා. නමුත් වෘත්තීය නළුලියන්ට මේ චරිත දෙක නිරූපණය කරලා මේ නිරූපණ ක්ෂේත්‍රෙ ඉවත් වෙන්න බෑ. ඒක නිසා ඔවුන්ව ගලවා ගන්න පුළුවන් වෙන්නේ මේ චරිත සඳහා අප නන්නාඳුරන වෙනත් ශිල්පීන් යොදා ගැනීමෙන්. මම හිතනවා ඒ මගේ ඒ තෝරා ගැනීම සාර්ථක වුණා කියලා. ඔබ අල්ලන්න ඕනද මං? දෙසේ. भैया मैं एक हाथी के वेश पे आऊंगा. मंत्रों से जपित पानी का एक लौटा मेरे आने वाले रास्ते पर होगा. आय इन नेपा में कतरगम, आय इन नेपा में कतरगम पसपा, आय इन नेपा में कतरगम पसपा गन, इन नेपा होरा बोरो कारे මේක ලොකු අභියෝගයක්. මොකද මේ නළුලියන්ට සිංහල දවස් කතා කරන්න බෑ. ඔවුන් හින්දි තමයි ඔවුන්ගේ මව් භාෂාව. ඇයි hina වෙන්නේ? නැනේ අලියෙක් ආවොත් මට කතා කරන්න සාමි කියලා. මැරුණත් සාමි කියන්නේ නැහැ. දරුවා දෙවි කෙනෙකුට ආලය කරනවා කියන්නේ ඇත්තද? ඔව්. ඉතින් ඒ දෙවියන්ගේ මැටි පිළිමයක් හදලා ඒක ළඟට වෙලා හුල්ල හුල්ල ඉන්නවා කියන්නේ ඇත්තද? මාත් දෙවි කෙනෙක් වගේම දැහැමි කෙනෙක්. නරකද මං ගැනත් හිතුවොත්? මේ රොටිය උගුර හිර වුණා නම් වතුර ටිකක් බිලා යන තැනක යනවා. ගණේෂ් නවතින්න. මලයන්දි දැන් ඔය බියවැද්දීම නවත්තන්න. තව දුරටත් ඇය ගැන සැකයක් නැහැ. ඔබ නැවත දෙව්ලොවට යන්න. එසේනම් මගේ ඇත්වේශය ඉවත් කරන්න. ජප කළ වතුර කලගෙඩිය මගේ සිරුර මත ඉසින්න. හිස මතට ඉසින්න, හිස මතට ඉසින්න. ඔබට චිත්‍රපටි නර්මෝණ කොට පෙනේ කොයි මොහොතකවත් ඔබට හිතාගන්න බැරිවි කොහොමද මේ විදියට ඔවුන් සිංහල කතා කරන චරිත බවට අපි පත් කළේ කියලා. කොහොම හරි අපි අභියෝගය ජයගත්තා. මෙතනදී අපි පරස්සම් විය යුතු දෙයක් තිබුණා.
ඒක තමයි ඉතා බාල විදියට මේ දිව්‍ය ලෝකේ නිර්මාණය කළොත් මේ චිත්‍රපටය වෙසක් නාට්‍යයක් බවට පත් වෙනවා මෙන්න මේ වෙසක් නාට්‍ය සංකල්පයෙන් මිදිලා මේක දවැන්ත චිත්‍රපටයක් කියන තැනට ගන්න මේ දිව්‍ය ලෝක පසුතල නිර්මාණය කිරීම දිවි දේවතාවුන්ගේ වස්ත්‍රාභරණ නිර්මාණය කිරීම කියන එක අතිශය වගකීම් සහිත කාර්යයක් බවට පත් වුණා ඒක නිසා අපි ඉතාම පරිස්සමෙන් දැන් මේ චිත්‍රපටෙන් හරි අඩක් පමණ රූපගත කරන්නේ දිව්‍ය ලෝකේ මේ දිව්‍ය ලෝකේ අපි මෙව්වේ රන් මිහිතන්නේ ඔය කණ්ඩුල ඇත කණ්ඩුල කියලා පිළිවෙත්තෙක් තමයි ඔය අපිට මුලින්ම දැකලා තියෙන්නේ ඒක නිසා කණ්ඩුල කියලා නම තියලා සත්තන්ත කුලේ ඇති කදිර දිව්‍ය රාජ සිනමා සිත්තමේ ගැමුණු කුමරුගේ ආදරණීය හස්ති රාජයා කණ්ඩුල නොහොත් කඩුල් ඇතු ලෙස චරිත නිරූපණය කරන්නට රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියට වාසනාව උදා විය නැදුම්ගමුවේ හස්ති රාජයාගේ අභාවයෙන් පසු මහනුවර ඇසල පෙරහරේ දලඳා කරඬුව වඩම්ම වන්නටත් වාසනාව ලද කතරගම වාසනා හස්ති රාජයා පින්වන්ත කණ්ඩුල ඇතුගේ පුනරුත්පත්තියක් ලෙස බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි මාගේ ආදරණීය කණ්ඩුල හස්ති රාජයා මා කතරගම දෙවුලට පූජා කරනවා මේ ඒ උතුම් සත්‍යයේ දල යුගල දේවාලේ තැන්පත් කරන්න ඇත්තමිට ආදරය කරන උතුවිය බලන්නේ ඇහැල මංගල්‍යදී පමණක් මහජනයාට බලන්නට ඉඩ හරින්න එතනම මේ චිත්‍රපටය දවැන්ත මුදලක් යට කරලා හදපු චිත්‍රපටයක් මම මේ ගැන මගේ කෘතඥතාව පළ කරන්න ඕනේ ආචාර්ය රවි ලියනගේට මොකද ඔහු ඉදිරිපත් නොවෙන්න මේ චිත්‍රපටය මේ වගේ දවැන්ත චිත්‍රපටයක් කවදාවත් මම නිර්මාණය කරන්න බෑ ඊළඟට ඔහු මොනම විදියකටවත් මේ චිත්‍රපටයේ කිසිම දෙයකට අතපොවලා මේ විදියට මේක කරන්න කියලා මට අල්ප මාත්‍ර වශයෙන්වත් බලපෑමක් කළා නෑ ඒ නිසා මේ චිත්‍රපටය සර්ව සම්පූර්ණ මේ සාර්ථකත්වයට ඔහු බලපානවා මොකද ඔහු මෙය මට ඕනෑට කරගන්න දීලා මගේ ශිල්පීන්ට ඕනෑට කරගන්න දීලා ඔහු පසෙකට වී අවසාන නිමිපිටපත නැරඹු හොඳ නිෂ්පාදකවරයෙක් නිසා කතරගම ඔබ සිටින මේ කතරගම තවුතිසාවයි සුරතුරු යමින් නුගතුරු නමුනු කුල කඳු පන්ති හිමාලය කඳු වලල්ලයි කදිර දිව්‍ය රාජ පිටපත රචනා කරන අවස්ථාවේ ඉඳලම මම හිතුවා යම් අධ්‍යාපනික වටිනාකමක් මේ පිටපතට ඇතුළත් කරන්න ඕනේ කියලා. ඒකට හේතුව මම මෙත කලනුත් කිව්වා වගේ මේ කතරගම පුරාවෘත්තය හරියට 90%ක්ම මේ කතරගම යන එන බැතිමතුන්වත් හරියට දන්නේ නැහැ. ඇත්තටම මමත් මේ කතාන්තරය හරියට දැනගත්තේ මේ පිටපත ලිවීම සඳහා කුමාර සම්භව ඇතුළු සිය ගණනක් පොත් කියවීමෙන් පස්සේ ඒක නිසා මම හිතුවා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යාර්ථීන් බැතිමතුන් මේ කවුරුත් මේ කතරගම පුරාවෘත්තය ගැන දැන ගැනීම වටිනවා කියලා ඒක නිසා මම ශාස්ත්‍රීය තොරතුරු මේ කතාන්තරේ බොහෝ යනස්ෘති තියෙනවා පිළිගන්න බැරි අද්භූත තොරතුරු නමුත් හැකිතාකේ අද්භූත කතා අයින් කරලා අපට පිළිගත හැකි දේවල් ඒ වගේම අධ්‍යාපනික වශයෙන් යම් වටිනාකමක් ඇති කියලා හිතන දේවල් මම මේ කතා පිටපතට ඇතුළත් කරලා තියෙනවා මෙන්න මගේ උක්දඬු දුන්න මල් හේසර පහම තියෙනවා අශෝක මල්ලී තලය වැදුනොත් තාපන තැවෙනවා නෙළුම් මල්ලී තලය
වැදුනොත් උන්මාදන පිස්සු හැදෙනවා. එනිසා නිසකෙන්ම කදිර දිවිරාජ නරඹලා යම් දෙයක් තමන්ගේ දැනුමට ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා මොනා හැටියට නෙවෙයි. දෛවය අනුව දෛවයට අභියෝග කරන්න දෙවියන්ටවත් බෑ. ඔබ කතරගම නතර වීමට ගත් තීරණය ඉතාම යහපත්. කතරගම පුණ්‍ය භූමියේ සිට අපගේ පිහිට පතා එන සකල ලෝක වාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු. සුරින්දු දැසින්ම දෙක ගන්න කදිර දෙවිරාජ දිව්‍ය සිනහසක සිනමා සිත්තම අගෝස්තු 3 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී රටක් පුබුදන රයිගම් දෙවැනි එක 100%ක් සහල් නූඩල් කතරගම දෙව් සමිඳුන්ගේ ආත්මීය වෘතාන්තය වටා ගෙතුණු කදිර දිව්‍යරාජ චිත්‍රපටය. සිය ගණනක් දිවි දේවතාවුන් අතර කොහොමද කතරගම දෙවියෝ අපට සම්බන්ධ වෙන්නේ? එතන තමයි මට කතාන්තරයක් ප්‍රතිනිර්මාණය කරන්න, තිරනාටකයක් ලියන්න හිතුනේ මෙන්න මේ විශේෂ සංසිද්ධිය. කතරගම දෙවියෝ කියන්නේ මහේශාක්‍ය දෙවි කෙනෙක්, අල්පේසාක්‍ය දෙවි කෙනෙක් නෙමෙයි, මහේසාක්‍ය දෙවි කෙනෙක්. මහේසාක්‍ය දෙවියෝ මේ දුප්පත් ගමක හිටපු යුවතියක් විවාහ කරගන්නවා. ඇයත් දේවත්වයට පත් වෙනවා. ඒක නිසා මේ ප්‍රේම වෘතාන්තය තමයි මම සිනමාවට නැගුවේ. අමුතු ඇඳුම් කැඳුම් ගඳගත්ත අමුතු පුද්ගලයෝ දිගින් දිගටම අපේ රටට එනවා. දැන් ඉතින් මොකෝ ආවත් කමන්නේ. ගැමුණු කුමාරයා යුද්ධෙන් ජය අරගෙන අවුරාධපුරේනේ. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ කතාන්තරය තිබුණේ කාලිදාස නමැති මහා කවියාගේ කුමාර සම්භව නමැති මහා කාව්‍යයේ. එක අතකට විචාරකයන් පුදුමය පළ කරනවා. බොහෝ දෙවිවරුන් ඉදිද්දි ඇයි ස්කන්ධ, මම මේ නම් දෙකම කියන්නේ කතරගම දෙවියන්ට නම් රාශියක් තිබෙන නිසා, ස්කන්ධ කියන නමින් තමයි කුමාර සම්භව කියන කෘතියේ මහා කාව්‍යයේ කතරගම දෙවියන් හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මහා කාව්‍යයේ මහා කාව්‍යයට කුමාර සම්භව කියන නම යොදන්නේ. කුමාර කියන්නේ කතරගම දෙවියෝ. ස්කන්ධ කුමාර සම්භව කියන්නේ ස්කන්ධගේ උපත. මුහුණු සයක් බිලිඳු මුහුණු සයක් අත් දොළසක් බිලිඳු අත් දොළසක් මුහුණු සයයි වලි මාතාව සහ කතරගම දෙවියන්ගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳ සිය ගාන ජනශ්‍රුති තියෙනවා. ඒක නිසා මම මේ චිත්‍රපට කතාව ගෙතුවේ කුමාර සම්භවයත්, ඒ වගේම අර සිය ගණනක් වූ ජනප්‍රවාදත් පදනම් කරගෙන
එම් පදනම් කරගෙන මට පුළුවන් වුණා මුල මැද අග සහිත කතාන්තරයක් ගොතන්න. ඒ වගේම මම හිතනවා නරමන්නන්ට ඊටාම අපූර්ව කතාන්තරයක් මේ චිත්‍රපටය තුළ තියෙයි කියලා. මොකද මම පැහැදිලිව දන්නවා කිසිම කෙනෙක් මේ කතරගම දෙවියන් පිළිබඳව මම මේ ගොතපු කතාන්තරය කිසිම කෙනෙක් දන්නේ නැහැ කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු හැමතැනම ඉන්නවා. බලාකුළු අතර, ඉරහඳ තරු අතර, කුරුළු නාදවල, ගලා යන ගංගාවල, කඳු මුදුන්වල, මගේ හීනවල. මට ඔහු දහස් වාරයක් සිහිනෙන් පෙනිලා තියෙනවා. ඔහුට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට මගේ සිරුරට අත්තවත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ කුමි. මම දිව්‍ය ලෝකේ ඉඳන් දෙවියන් වෙනුවෙන් වේද ගීත ගායනා කරනවා. මම මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබ මේ ආලය කරන්නේ දෙවියෙකුට. දෙවියෙකුට? කවුද? කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීතවල සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ නිසා ඔබ කරන්නේ මහා භාරතයේ පංච පාණ්ඩවයන්ගේ සංග්‍රාමය වැනි සාධාරණ සංග්‍රාමයක්. දෙවිඳුනි, අපගේ ජයග්‍රහණය පතා ආශිර්වාද කරන්න. දුටුගැමුණු රජතුමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. කොහොමද දුටුගැමුණු රජතුමා මේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ? දැන් කතරගම දේවාලය විකිරීම, මේ වල්ලි ප්‍රේම වෘතාන්තය, මේවා කවර කාලයකට අයත් දේවල්ද කියන එක අපේ ඉතිහාසය සඳහන් වෙලා නැහැ. ඓතිහාසික සාධක නැහැ, ශිලාලිපි නැහැ. නමුත් ජනප්‍රවාද රාශියක් තිබෙනවා. කහකුරුළු සංදේශයේ තියෙනවා කතරගම දේවාලය හැදුවේ ගැමුණු රජතුමා කියලා. තවත් බොහෝ තැන්වල ගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. ඒ අනුව තමයි මේ කතරගම දෙවියන්ගේ චරිතය සමග කදිර දිව්‍යරාජ චිත්‍රපටය සමග ගැමුණු රජතුමා සම්බන්ධ වෙනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් මා ඔහු දැවූ තැන සෑයක් තනන්න නියම කළා. ඔහු ශිව භක්තිකයෙක්, ඔබ ශිව පුත්‍ර. ඒ නිසා හින්දුන්ටත් බෞද්ධයන්ටත් එකසේ ඔබගේ දයාව කරුණාව දක්වන්න. දේව කරුණාව අසීමාන්තිකයි. දෙවියන්ගේ පිහිට පතා යන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට ඒ කරුණාව නොවෙනස්ව ලැබෙනවා. ගැමුන් රජතුමාගේ කාලයේ මේ වල්ලි ස්කන්ධ ප්‍රේම වෘතාන්තය සිද්ධ වෙච්ච බව, ඒ වගේම දුර්ගම් රජතුමාට ශ්‍රී ස්කන්ධ මුණ ගැසුණු බව, දුටුගැමුණු රජතුමාගේ භාරයක් ඉටු කිරීම හැටියට ඔහු මේ කතරගම දේවාලය ඉදි කළ බව, මේ සියල්ලම මම ජනප්‍රවාද ආශ්‍රයෙන් මේ චිත්‍රපටයට එකතු කරනවා. කවුරුවත් කියන්නේ නැහැ විෂ්ණු දෙවියන්ව ඇහින් දැක්කා කියලා. කවුරුත් කියන්නේ නැහැ ශිව දෙවියන්ව ඇහින් දැක්කා කියලා. නමුත්
කතරගම දෙවියන්ව සියසින් දුටුවා කියලා කියවෙන ප්‍රකාශන තියෙනවා ඒවා ලිඛිතව තියෙනවා ඒ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මොකද වෙන කෙනෙක් කියනවා නම් අපිට මේක බහැරකින් බහැර කරන්න බෑ නෝත් මේ කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේ කියනවා කතරගම ගිනිපාගන උත්සවයක් වෙලාවේදී මෙන්න මේ විදිහේ ස්වරූපයක් තියෙන කෙනෙක් මම දැක්කා ඒ කතරගම දෙවියන් එයාට නම් රාශියක් තියෙන කිහිපයක් කියන්න ගංගේය ගංගා පුත්‍ර ශරජන්නජ ෂඩානන කාර්තිකේය සේනානි ඍතිකා පුත්‍ර අග්නිපූ කුමරන් මුරුගන් කන්ද තාරකජිත් ශක්තිධර ෂණ්මුක බාල සුබ්‍රමණ්‍ය ජිනත්පුත් කන්ද සාමි සවන් පරණෙන් ස්වාමිනාද කන්ද කුමර සරවන භව කතරගම දෙවියන් තමයි වඩාත්ම අපේ රටේ ජනතාවට ලං වූ දෙවිය බොහෝ දෙනා විවිධ කතරගම දෙවියන් වීරත්වයට අධිපති ආලයට අධිපති මේ වගේ එතුමා විවිධ දේවල් වලට අධිපති කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරනවා තමන්ට තම විපතක් වුණු වෙලාවට පිහිට වෙන්න ඉන්නේ කතරගම දෙවියන් කියලා. සසරින් සසරින් භවයින් භවයින් මගේ ඔබ පෙම්බරාලනි සදාකල් පෙම්බරාලනි ඔබටයි මේ දීපාවලි පූජාවලි කතරගම දෙවියන්ගේ වල්ලි මාතාවගේ චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළුනි යුවළං. දැන් සමහර අය මට චෝදනා කරනවා ඇයි මේ මගේ සමහර චිත්‍රපට සඳහා ඉන්දියානු රංගන ශිල්පීන් ගෙන්වා ගන්නේ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහජනයා තුළ ප්‍රේක්ෂකයා තුළ විශ්වාසය ඇති කිරීම. අපි මේ දකින්නේ කතරගම දෙවියන්මයි ශ්‍රී ස්කන්ධමයි වල්ලි මාතාවමයි කියලා. මොකද මේ අයව මීට කලින් අපේ රටේ කවුරුත් දැකලා නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේ බඳු චරිත නිරූපණය කරපුවාම අපේ නළුලියන් ඔවුන්ට ඔවුන්ව විලංගුවේ දැම්ම වගේ හිර වෙනවා. මොකද ඔවුන්ට එන් පසුව කිසියම් ඊට හාත්පසින් විරුද්ධ චරිතයක් නිරූපණය කරන්න බැරුව යනවා. නමුත් වෘත්තිය නළුලියන්ට මේ චරිත දෙක නිරූපණය කරලා මේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බෑ. ඒක නිසා ඔවුන්ව ගලවා ගන්න පුළුවන් වෙන්නේ මේ චරිත සඳහා අප නන්නාඳුනන වෙනත් ශිල්පීන් යොදා ගැනීමෙන්. මම හිතනවා ඒ මගේ ඒ තෝරා ගැනීම සාර්ථක වුණා කියලා. ඔබ අල්ලන්න ඕනද මං දෙසේ? ඔහුට හැර අයියා මම එක හතිකේ වෙෂ්පේ ආවුගා. මන්තොස්සේ ජපිත් පනිකා එක් ලෝටා मेरे आने वाले रास्ते पर होगा आए इनने पा में कतर आए एन एपा में कतरगम पस पा आए तेने पा में कतरगम पस पा गन्न इनने पा होरा बोरो कारे මේක ලොකු අභියෝගයක් මොකද මේ නළුලියන්ට සිංහල දවස් කතා කරන්න බෑ වුන් හින්දි තමයි උන්ගේ මව් භාෂාව ඇයි හිනාවෙන්නේ නැනේ අලියක් ආවත් මට කතා කරන්න සාමි කියලා. මරුණත් සාමි කියන්නේ නැහැ. දරුවා දෙවි කෙනෙකුට ආලය කරනවා කියන්නේ ඇත්තද? ඔව්. ඉතින් ඒ දෙවියන්ගේ මැටි පිළිමයක් හදලා ඒක ළඟට වෙලා හුල්ල හුල්ල ඉන්නවා කියන්නේ ඇත්තද? මාත් දෙවි කෙනෙක් වගේම දැහැමි කෙනෙක්. නරකද මං ගැනත් හිතුවොත්? මේ රොටිය උගුර හිර වුණා නම් වතුර ටිකක් බිලා යන තැනට යනවා. කවුරුත්
මල යන්නේ දැන් ඔය බියවැද්දීම නවත්තන්න. තව දුරටත් ඇය ගැන සැකයක් නැහැ. ඔබ නැවත දෙව්ලොවට යන්න. එසේනම් මගේ ඇත්වේෂය ඉවත් කරන්න. ජපකල වතුර කලගෙඩිය මගේ සිරුර මත ඉසින්න. හිස මතට ඉසින්න. හිස මතට ඉසින්න. ඔබට සිතපටි නර්මෝණ කොට පෙනේ. කොයි මොහොතකවත් ඔබට හිතා ගන්න බැරි වෙයි. කොහොමද මේ විදියට උන් සිංහල කතා කරන චරිත බවට අපි පත් කළේ කියලා. කොහොම හරි අපි අභියෝගය ජයගත්තා. මෙතනදී අපි පරිස්සම් විය යුතු දෙයක් තිබුණා. ඒක තමයි ඊටා බාල විදියට මේ දිව්‍ය ලෝකේ නිර්මාණය කළොත් මේ චිත්‍රපටය වෙසක් නාට්‍යයක් බවට පත් වෙනවා. මෙන්න මේ වෙසක් නාට්‍ය සංකල්පයෙන් මිදිලා මේක දැවැන්ත චිත්‍රපටයක් කියන තැනට ගන්න මේ දිව්‍ය ලෝක පසුතල නිර්මාණය කිරීම, දිවි දේවතාවුන්ගේ වස්ත්‍රාභරණ නිර්මාණය කිරීම කියන එක අතිශය වගකීම් සහිත කාර්යයක් බවට පත් වුණා. ඒක නිසා අපි ඉතාම පරිස්සමෙන් දැන් මේ චිත්‍රපටෙන් හරි අඩක් පමණ රූපගත කරන්නේ දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝකේ අපි නැව්වේ රන් මිහිතන්නේ. ඔය කණ්ඩුල ඇත. කණ්ඩුල කියලා පිළිවෙත්තෙක් තමයි ඔය ඇත්පැටිය මුලින්ම දැකලා තියෙන්නේ. ඒක නිසා කණ්ඩුල කියලා නම තියලා සත්තන්ත කුලේ ඇති. කදිර දිව්‍ය රාජ සිනමා සිත්තමේ ගැමුණු කුමරුගේ ආදරණීය හස්ති රාජයා කණ්ඩුල නොහොත් කඩුල් ඇතු ලෙස චරිත නිරූපණය කරන්නට රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියාට වාසනාව උදා විය. නැදුම්ගමුවේ හස්ති රාජයාගේ අභාවයෙන් පසු මහනුවර ඇසළ පෙරහරේ දළදා කරඬුව වඩම්ම වන්නටත් වාසනාව ලද කතරගම වාසනා හස්ති රාජයා පින්වන්ත කණ්ඩුල ඇතුගේ පුනරුත්පත්තියක් ලෙස බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි. මාගේ ආදරණීය කණ්ඩුල හස්ති රාජයා, මා කතරගම දෙවුලට පූජා කරනවා. මේ ඒ උතුම් සත්‍යයේ දල යුගල දේවාලේ තැන්පත් කරන්න. ඇත්තමිට ආදරය කරන උදවිය බලන්නේ ඇහැල මංගල්‍යයේදී පමණක්. මහජනයාට බලන්නට ඉඩ හරින්න. එතනම මේ චිත්‍රපටය දෙවන්ත මුදලක් යට කරලා හදපු චිත්‍රපටයක්. මම ඒ ගැන මගේ කෘතඥතාව පළ කරන්න ඕනේ ආචාර්ය රවීලියනගේට. මොකද ඔහු ඉදිරිපත් නොවෙන්න මේ චිත්‍රපටය, මේ වගේ දෙවන්ත චිත්‍රපටයක් කවදාවත් මට නිර්මාණය කරන්න බෑ. ඊළඟට ඔහු මොනම විදිහකටවත් මේ චිත්‍රපටයේ කිසිම දෙයකට අතපොවලා මේ විදිහට මේක කරන්න කියලා මට අල්ප මාත්‍ර වශයෙන්වත් බලපෑමක් කළා නෑ. ඒක නිසා මේ චිත්‍රපටය සර්ව සම්පූර්ණ මේ සාර්ථකත්වයට ඔහු බලපානවා. මොකද ඔහු මෙය මට ඕනෑට කරගන්න දීලා, මගේ ශිල්පීන්ට ඕනෑට කරගන්න දීලා ඔහු පස්සෙකට වී අවසාන නිමිපිටපත නැරඹූ හොඳ නිෂ්පාදකවරයෙක් නිසා. ඔබ සිටින මේ කතරගම තවුතිසාවයි, සුරතුරුයමින් නුගතුරු නමුණුකුල කඳු පන්ති හිමාලය කඳු වලල්ලයි. කදිර දිව්‍යරාජ පිටපත රචනා කරන අවස්ථාවේ ඉඳලම මම හිතුවා යම් අධ්‍යාපනික වටිනාකම මේ පිටපතට ඇතුළත් කරන්න ඕනේ කියලා. ඒකට හේතුව මම මෙතන කලිනුත් කිව්වා වගේ මේ කතරගම පුරාවෘත්තය හරියටි 90%ක්ම මේ කතරගම යන එන බැතිමතුන්වත් හරියට දන්නේ නැහැ. ඇත්තරම මමත් මේ කතාන්තරය හරියට දැනගත්තේ මේ පිටපත ලිවීම සඳහා කුමාර සම්භව ඇතුළු සිය ගණනක් පොත් කියවීමෙන් පස්සේ. ඒක නිසා මම හිතුවා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විද්‍යාර්ථීන්, බැතිමතුන් මේ කවුරුත් මේ කතරගම පුරාවෘත්තය ගැන දැන ගැනීම වටිනවා කියලා. ඒක නිසා මම ශාස්ත්‍රීය තොරතුරු
මේ කතාන්තරේ බොහෝ යනස්කම් තියෙනවා පිළිගන්න බැරි අద్భుත තොරතුරු. නමුත් හැකිතාකේ අద్భుත කතා අයින් කරලා අපට පිළිගත හැකි දේවල් ඒ වගේම අධ්‍යාපනික වශයෙන් යම් වටිනාකමක් ඇති කියලා එතන දේවල් මම මේ කතා පිටපතට ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මගේ උක්දඬු දුන්න. මල් හේසර පහම තියෙනවා. අශෝක මල්ලී තලය. වැදුනොත් තාපන. තැවෙනවා. නෙළුම් මල්ලී තලය. වැදුනොත් උන්මාදන. පිස්සු හැදෙනවා. එනිසා නිසකෙන්ම කදිර දිවිරාජ නරඹලා යම් දෙයක් තමන්ගේ දැනුමට ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා අපට වමනා හැටියට නෙවෙයි දෛවය අනුව දෛවයට අභියෝග කරන්න දෙවියන්ටවත් බෑ ඔබ කතරගම නතර වීමට ගත් තීරණය ඉතාම යහපත් කතරගම පුණ්‍ය භූමියේ සිට අපගේ පිහිට පතා එන සකල ලෝක වාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු. සුරින්දු දැසින් මතක ගන්න කදිර දිව්‍ය රාජ දිව්‍ය සිනහසක සිනමා සිත්තම අගෝස්තු 3 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී කතරගම දේව සමිඳුන්ගේ ආත්මීය වෘතාන්තය වටා ගෙතුණු කදිර දිව්‍ය රාජ චිත්‍රපටය සිය ගණනක් දිවි දේවතාවුන් අතර කොහොමද කතරගම දෙවියෝ අපට සම්බන්ධ වෙන්නේ? එතන තමයි මට කතාන්තරයක් ප්‍රතිනිර්මාණය කරන්න තිරනාටකයක් ලියන්න හිතුනේ මෙන්න මේ විශේෂ සංසිද්ධිය. කතරගම දෙවියෝ කියන්නේ මහේසාක්‍ය දෙවි කෙනෙක්. අල්පේසාක්‍ය දෙවි කෙනෙක් නෙමෙයි මහේසාක්‍ය දෙවි කෙනෙක්. මහේසාක්‍ය දෙවියෝ මේ දුප්පත් ගමක හිටපු යුවතියක් විවාහ කරගන්නවා. ඇයත් දේවත්වයට පත් වෙනවා. ඒක නිසා මේ ප්‍රේම වෘතාන්තය තමයි මම සිනමාවට නැගුවේ. අමුතු ඇඳුම් කැඳුම් ගඳගත්ත අමුතු අමුතු පුද්ගලයෝ දිගින් දිගටම අපේ රටට එනවා. දැන් ඉතින් මොකෝ ආවත් කමන්නේ. ගැමුණු කුමාරයා යුද්ධේ ජය අරගෙන අවුරාදුපුරේනේ. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ කතාන්තරය තිබුණේ කාලිදාස නමැති මහා කවියාගේ කුමාර සම්භව නමැති මහා කාව්‍යයේ. එක අතකට විචාරකයන් පුදුමය පළ කරනවා බොහෝ දෙවිවරුන් ඉදිද්දී ඇයි ස්කන්ධ මම මේ නම් දෙකම කියන්නේ කතරගම දෙවියන්ට නම් රාශියක් තිබෙන නිසා ස්කන්ධ කියන නමින් තමයි කුමාර සම්භව කියන කෘතියේ මහා කාව්‍යයේ කතරගම දෙවියන් හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මහා කාව්‍යයේ මහා කාව්‍යයට කුමාර සම්භව කියන නම යොදන්නේ කුමාර කියන්නේ කතරගම දෙවියෝ ස්කන්ධ කුමාර සම්භව කියන්නේ ස්කන්ධගේ උපත. මුහුණ
බලිමාතාව සහ කතරගම දෙවියන්ගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳ සිය ගාන ජනශ්‍රුති තියෙනවා. ඒක නිසා මම මේ චිත්‍රපට කතාව ගෙතුවේ කුමාර සම්භවයත් ඒ වගේම අර සිය ගණනක් වූ ජනප්‍රවාදත් පදනම් කරගෙන එහෙන් පදනම් කරගෙන මට පුළුවන් වුණා මුල මැද අග සහිත කතාන්තරයක් ගොතන්න. ඒ වගේම මම හිතනවා නරඹන්නන්ට ඉතාම අපූර්ව කතාන්තරයක් මේ චිත්‍රපටය තුළ තියෙයි කියලා. මොකද මම පැහැදිලිව දන්නවා කිසිම කෙනෙක් මේ කතරගම දෙවියන් පිළිබඳව මම මේ ගොතපු කතාන්තරය කිසිම කෙනෙක් දන්නේ නැහැ කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු හැමතැනම ඉන්නවා. බලාකුළු අතර, ඉරහඳ තරු අතර, කුරුළු නාදවල, ගලා යන ගංගාවල, කඳු මුදුන්වල, මගේ හීනවල. මට ඔහු දහස් වාරයක් සිහිනෙන් පෙනිලා තියෙනවා. ඔහුට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට මගේ සිරුරට අතවත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ කුමි. මම දිව්‍ය ලෝකේ ඉඳන් දෙවියන් වෙනුවෙන් වේද ගීත ගායනා කරනවා. මම මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබ මේ ආලය කරන්නේ දෙවියෙකුට. දෙවියෙකුට? කවුද? කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීතවල සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ. ඒනිසා ඔබ කරන්නේ මහා භාරතයේ පංච පාණ්ඩවයන්ගේ සංග්‍රාමය වැනි සාධාරණ සංග්‍රාමයක්. දෙවිඳුනි, අපගේ ජයග්‍රහණය පතා ආශිර්වාද කරන්න. දුටුගැමුණු රජතුමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. කොහොමද දුටුගැමුණු රජතුමා මේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ? දැන් කතරගම දේවාලය දිකිරීම, මේ වල්ලි ප්‍රේම වෘතාන්තය, මේවා කවර කාලයකට අයත් දේවල්ද කියන එක අපේ ඉතිහාසය සඳහන් වෙලා නැහැ. ඓතිහාස සාධක නැහැ, ශිලාලිපි නැහැ. නමුත් ජනප්‍රවාද රාශියක් තිබෙනවා. කහකුරුළු සංදේශයේ කියනවා කතරගම දේවාලය හැදුවේ ගැමුණු රජතුමා කියලා. තවත් බොහෝ තැන්වල ගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. ඒ අනුව තමයි මේ කතරගම දෙවියන්ගේ චරිතය සමග කදිර දිව්‍යරාජ චිත්‍රපටය සමග ගැමුණු රජතුමා සම්බන්ධ වෙනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් මා ඔහු දැව් තැන සෑයක් තනන්න නියම කළා. ඔහු ශිව භක්තිකයෙක්, ඔබ ශිව පුත්‍ර. ඒ නිසා හින්දුන්ටත් බෞද්ධයන්ටත් එකසේ ඔබගේ දයාව කරුණාව දක්වන්න. දේව කරුණාව අසීමාන්තිකයි. දෙවියන්ගේ පිහිට පතා යන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට ඒ කරුණාව නොවෙනස්ව ලැබෙනවා. ගැමුණු රජතුමාගේ කාලයේ මේ වල්ලි ස්කන්ධ ප්‍රේම වෘතාන්තය සිද්ධ වෙච්ච බව, ඒ වගේම දුර්ගම් රජතුමාට ශ්‍රී ස්කන්ධ මුණ ගැසුණු බව, දුටුගැමුණු රජතුමාගේ භාරයක් ඉටු කිරීම හැටියට ඔහු මේ කතරගම දේවාලය ඉදි කළ බව, මේ සියල්ලම මම ජනප්‍රවාද ආශ්‍රයෙන් මේ චිත්‍රපටයට එකතු කරනවා. සඳ දෙවිඳුනි අපට අවසර.
කවුරුවත් කියන්නේ විෂ්ණු දෙවියන්ව ඇහින් දැක්කා කියලා. කවුරුත් කියන්නේ ශිව දෙවියන්ව ඇහින් දැක්කා කියලා. නමුත් කතරගම දෙවියන්ව සියසින් දුටුවා කියලා කියවෙන ප්‍රකාශන තියෙනවා. ඒවා ලිඛිතව තියෙනවා. ඒ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මොකද වෙන කෙනෙක් කියනවා නම් අපිට මේක බහැර ඉතින් බහැර කරන්න පුළුවන්. නමුත් මේ කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. උන්වහන්සේ කියනවා කතරගම ගිනිපාගන උත්සවයක් වෙලාවේදී මෙන්න මේ විදිහේ ස්වරූපයක් තියෙන කෙනෙක් මම දැක්කා. ඒ කතරගම දෙවියන්. එයාට නම් රාශියක් තියෙනවා. කිහිපයක් කියන්න. ගංගේය ගංගා පුත්‍ර ශරජන්නජ ෂඩානන කාර්තිකේය සේනානි ඍතිකා පුත්‍ර අග්නිපුත්‍ර කුමරන් මුරුගන් කන්ද තාරකජිත් ශක්තිධර ෂණ්මුඛ බාලසුබ්‍රමණ්‍ය දිනෙත්පුත් කන්ද සාමී සවන් බරණෙත් ස්වාමිනාද කන්ද කුමර සරවන භව කතරගම දෙවියන් තමයි වඩාත්ම අපේ රටේ ජනතාවට ලං වූ දෙවිය. බොහෝ දෙනා විවිධ කතරගම දෙවියන් වීරත්වයට අධිපති, ආලයට අධිපති, මේ වගේ එතුමා විවිධ දේවල් වලට අධිපති. කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරනවා තමන්ට තම විපතක් වුණු වෙලාවට පිහිට වෙන්න ඉන්නේ කතරගම දෙවියන් කියලා. කතරගම දෙවියන්ගේ වල්ලි මාතාවගේ චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළුනි යුවලා. දැන් සමහර අය මට චෝදනා කරනවා, ඇයි මේ මගේ සමහර චිත්‍රපට සඳහා ඉන්දියානු රංගන ශිල්පීන් ගෙන්වා ගන්නේ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහජනයා තුළ, ප්‍රේක්ෂකයා තුළ විශ්වාසය ඇති කිරීම. අපි මේ දකින්නේ කතරගම දෙවියන්මයි, ශ්‍රී ස්කන්ධමයි, වල්ලි මාතාවමයි කියලා. මොකද මේ අයව මීට කලින් අපේ රටේ කවුරුත් දැකලා නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව, මේ බඳු චරිත නිරූපණය කරපුවාම අපේ නළුලියන් ඔවුන්ට ඔවුන්ව විලංගුවේ දැම්ම වගේ හිර වෙනවා. මොකද ඔවුන්ට එන් පසුව කිසියම් ඊට හාත්පසින් විරුද්ධ චරිතයක් නිරූපණය කරන්න බැරුව යනවා. නමුත් වෘත්තීය නළුලියන්ට මේ චරිත දෙක නිරූපණය කරලා මේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බෑ. ඒක නිසා ඔවුන්ව ගලවා ගන්න පුළුවන් වෙන්නේ මේ චරිත සඳහා අප නන්නාඳුරන වෙනත් ශිල්පීන් යොදා ගැනීමෙන්. මම හිතනවා ඒ මගේ ඒ තෝරා ගැනීම සාර්ථක වුණා කියලා. मैं एक हाथी के वेश पे आऊंगा, मंत्रों से जपित पानी का एक लोटा मेरे आने वाले रास्ते पर होगा। आयत इन नेपा में कतरगम, आयत इन नेपा में कतरगम पसपा, आयत इन नेपा में कतरगम पसपा गन, इन नेपा होरा बोरु कारे मेरे को लोगों अभी हो गया क्यों कदे मैं नानुलियां टे सिंहल दिवस का ताकरण ने बह उन हिंदी तमाय होंगे माओ भाषा මම නේ අලියෙක් ආවොත් මට කතා කරන්න සාමි කියලා මරුණත් සාමි කියන්නේ නැහැ දරුවා දෙවි කෙනෙකුට ආලය කරනවා කියන්නේ ඇත්තද ඔව් ඉතින් ඒ දෙවියන්ගේ මැටි පිළිමයක් හදලා ඒක ළඟට වෙලා හුල්ල හුල්ල ඉන්නවා කියන්නේ ඇත්තද මාත් දෙවි කෙනෙක් වගේම දැහැමි කෙනෙක් නරකද මං ගැනත් හිතුවොත් මේ රොටිය උගුර හිර වුණා නම් වතුර ටිකක් බිලා යන තැනක යනවා.
गणेश नवतिन मले अंडी दैन नोए बिया वैद्य में नवतन तब दुर्गटा तय गया न सेक्याक नहें ओबन नवते देव लोटे अन इसे न मगे ऐतिशे इवात करन जापकले वातुरा कालगे डिये मगे सिरुरा मात इसीन नाट्य සංකල්පයෙන් මිදිලා මේක දවැන්ත චිත්‍රපටයක් කියන තැනට ගන්න මේ දිව්‍ය ලෝක පසුතල නිර්මාණය කිරීම දෙවි දේවතාවුන්ගේ වස්ත්‍රාභරණ නිර්මාණය කිරීම කියන එක අතිශය වගකීම් සහිත කාර්යයක් බවට පත් වුණා. ඒක නිසා අපි ඉතාම පරිස්සමෙන් දැන් මේ චිත්‍රපටෙන් හරි අඩක් පමණ රූපගත කරන්නේ දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය ලෝකේ අපි මෙව්වේ රන් මිහිතන්නේ ඔය කණ්ඩුලත කණ්ඩුල කියලා පිළිවෙත්තෙක් තමයි ඔය ඇප්පටිය මුලින්ම දැකලා තියෙන්නේ. ඒක නිසා කණ්ඩුල කියලා නම තියලා. සත්තන්ත කුලේ ඇත්තේ. කදිර දිව්‍ය රාජ සිනමා සිත්තමේ ගැමුණු කුමරුගේ ආදරණීය හස්ති රාජයා කණ්ඩුල නොහොත් කඩුල් ඇතුළෙස චරිත නිරූපණය කරන්නට රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා හස්තියට වාසනාව උදා විය. නෙදුම්ගමුවේ හස්ති රාජයාගේ අභාවයෙන් පසු මහනුවර ඇසල පෙරහරේ දලඳා කරඬුව වඩම්වන්නටත් වාසනාව ලද කතරගම වාසනා හස්ති රාජයා පින්මන්ත කණ්ඩුල ඇතුගේ පුනරුත්පත්තියක් ලෙස බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි. මාගේ ආදරණීය කණ්ඩුල හස්ති රාජයා මා කතරගම දෙවුලට පූජා කරනවා. මේ ඒ උතුම් සත්‍යයාගේ දල යුගල देवाले तैन पात करन एत्तामिता आदरे करने उतु विये बालन नेवी अहल मंगल्ले दी पमनक महाजनयाट बालन नट इदहरिंग तनम में चित्रपाटे देवेंत मुदलाक यट करला अतपु चित्रपाटे मम एगेन मगे कृतज्ञता पल करन नोने आचार्य रवीली ने गेट मुकद ओहु इदिरपात नुवेन्न में चित्रपाटे में वगे देवेंत चित्रपाटे කවදාවත් මට නිර්මාණය කරන්න බෑ. ඊළඟට ඔහු මොනම විදියකටවත් මේ චිත්‍රපටයේ කිසිම දෙයකට අතපොවලා මේ විදියට මේක කරන්න කියලා මට අල්ප මාත්‍රාවසෙන්වත් බලපෑමක් කළා නෑ. ඒ නිසා මේ චිත්‍රපටය සර්ව සම්පූර්ණ වේ සාර්ථකත්වයට ඔහු බලපානවා. මොකද ඔහු මෙය මට ඕන හැටියට කරගන්න දීලා මගේ ශිල්පීන්ට ඕන හැටියට කරගන්න දීලා ඔහු පස්සෙකට වී අවසාන නිමිපිටපත නරඹු හොඳ නිෂ්පාදකවරේ නිසා කතරගම ඔබ සිටින කතරගම තවුතිසාවයි සුරතුරු යමින් නුගතුරු නමුනු කුල කඳු පන්ති හිමාලය කඳු වලල්ලයි කදිර දිව්‍ය රාජ පිටපත රචනා කරන අවස්ථාවේ ඉඳලම මම හිතුවා යම් අධ්‍යාපනික වටිනාකමක් මේ පිටපතට ඇතුළත් කරන්න ඕනේ කියලා. ඒකට හේතුව මම මෙතන කලිනුත් කිව්වා වගේ මේ කතරගම පුරාවෘත්තය හරියට 90%ක්ම මේ කතරගම යන බැතිමතුන්වත් හරියට දන්නේ නැහැ. ඇත්තරම මමත් මේ කතාන්තරය හරියට දැනගත්තේ මේ පිටපත ලියීම සඳහා කුමාරසම්භව ඇතුළු සිය ගණනක් පොත් කියවීමෙන් පස්සේ. ඒක නිසා මම හිතුවා
අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යාර්ථීන් බැතිමතුන් මේ කවුරුත් මේ කතරගම පුරාවෘත්තය ගැන දැන ගැනීම වටිනවා කියලා. ඒක නිසා මම ශාස්ත්‍රීය තොරතුරු මේ කතාන්තරේ බොහෝ යනාසුති තියෙනවා පිළිගන්න බැරි අද්භූත තොරතුරු. නමුත් හැකිතාකේ අද්භූත කතා අයින් කරලා අපට පිළිගත හැකි දේවල් ඒ වගේම අධ්‍යාපනික වශයෙන් යම් වටිනාකමක් ඇති කියලා හිතන දේවල් මම මේ කතා පිටවතට ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මගේ උක්දඬු දුන්න මල් හේසර පහම තියෙනවා. අශෝක මල්ලී තලය වැදුනොත් තාපන තැවෙනවා. නෙළුම් මල්ලී තලය වැදුනොත් උන්මාදන පිස්සු හැදෙනවා. එනිසා නිසකෙන්ම කදිර දිවිරාජ නරඹලා යම් දෙයක් තමන්ගේ දැනුමට ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා අපට උවමනා හැටියට නෙවෙයි, දෛවය අනුව. දෛවයට අභියෝග කරන්න දෙවියන්ටවත් බැහැ. ඔබ කතරගම නතර වීමට ගත් තීරණය ඉතාම යහපත්. කතරගම පුණ්‍ය භූමියේ සිට අපගේ පිහිට පතා එන සකල ලෝක වාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු. සුරින්දු දැසින්ම දෙක ගන්න කදිර දිව්‍ය රාජ දිව්‍ය විශ්වසේනසක සිනමා සිත්තම අගෝස්තු 3 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී රටක් පුබුදෙන රයිගම් දෙවැනි එක 100ට 100ක් සහල් නූඩ්ල්ස්. කතරගම දෙව් සමිඳුන්ගේ ආත්මීය වෘතාන්තය වටා ගෙතුණු කදිර දිව්‍ය රාජ චිත්‍රපටය. සිය ගණනක් දිවි දේවතාවුන් අතර කොහොමද කතරගම දෙවියෝ අපට සම්බන්ධ වෙන්නේ? එතන තමයි මට කතාන්තරයක් ප්‍රතිනිර්මාණය කරන්න, තිරනාටකයක් ලියන්න හිතුනේ. මෙන්න මේ විශේෂ සංසිද්ධිය කතරගම දෙවියෝ කියන්නේ මහේශාක්‍ය දෙවි කෙනෙක්, අල්පේසාක්‍ය දෙවි කෙනෙක් නෙමෙයි, මහේසාක්‍ය දෙවි කෙනෙක්. මහේසාක්‍ය දෙවියෝ මේ දුප්පත් ගමක හිටපු යුවතියක් විවාහ කරගන්නවා. ඇයත් දේවත්වයට පත් වෙනවා. ඒක නිසා මේ ප්‍රේම වෘතාන්තය තමයි මම සිනමාවට නැගුවේ. අමුතු ඇඳුම් කැඳුම් ගෙඳගත්ත අමුතු අමුතු පුද්ගලයෝ දිගින් දිගටම අපේ රටට එනවා. දැන් ඉතින් මොකෝ ආවත් කවන්නේ. ගැමුණු කුමාරයා යුද්ධෙන් ජය අරගෙන අවුරාධපුරේනේ. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ කතාන්තරය තිබුණේ කාලිදාස නමැති මහා කවියාගේ කුමාර සම්භව නමැති මහා කාව්‍යයේ. එක අතකට විචාරකයන් පුදුමය පළ කරනවා බොහෝ දෙවිවරුන් ඉදිද්දී. ඇයි ස්කන්ධ, මම මේ නම් දෙකම කියන්නේ කතරගම දෙවියන්ට නම් රාශියක් තිබෙන නිසා. ස්කන්ධ කියන නමින් තමයි කුමාර සම්භව කියන කෘතියේ මහා කාව්‍යයේ
කතරගම දෙවියන් හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මහාකාව්‍යයේ මහාකාව්‍යයට කුමාර සම්භව කියන නම යොදන්නේ. කුමාර කියන්නේ කතරගම දෙවියෝ. ස්කන්ධ කුමාර සම්භව කියන්නේ ස්කන්ධගේ උපත. මුහුණු සයක් බිලිඳු මුහුණු සයක් අත් දොළසක් බිලිඳු අත් දොළසක් මුහුණු සයයි අත් වලි මාතාව සහ කතරගම දෙවියන්ගේ ප්‍රේම වෘතාන්තය පිළිබඳ සිය ගාන ජනශ්‍රුති තියෙනවා. ඒක නිසා මම මේ චිත්‍රපට කතාව ගෙතුවේ කුමාර සම්භවයත් ඒ වගේම අර සිය ගණනක් වූ ජනප්‍රවාදත් පදනම් කරගෙන එහෙන් පදනම් කරගෙන මට පුළුවන් වුණා මුල මැද අග සහිත කතාන්තරයක් ගොතන්න. ඒ වගේම මම හිතනවා නරමන්නන්ට ඉතාම අපූර්ව කතාන්තරයක් මේ චිත්‍රපටය තුළ තියෙයි කියලා. මොකද මම පැහැදිලිව දන්නවා කිසිම කෙනෙක් මේ කතරගම දෙවියන් පිළිබඳව මම මේ ගොතපු කතාන්තරය කිසිම කෙනෙක් දන්නේ නැහැ කියන එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු හැමතැනම ඉන්නවා. බලාකුළු අතර, ඉරහඳ තරු අතර, කුරුළු නාදවල, ගලා යන ගංගාවල, කඳු මුදුන්වල, මගේ හීනවල. මට ඔහු දහස් වාරයක් සිහිනෙන් පෙනිලා තියෙනවා. ඔහුට හැර මේ ලෝකෙ කිසිම කෙනෙකුට මගේ සිරුරට අත්තවත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ කුමි. මම දිව්‍ය ලෝකෙ ඉඳන් දෙවියන් වෙනුවෙන් වේද ගීත ගායනා කරනවා. මම මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබ මේ ආලය කරන්නේ දෙවියෙකුට. දෙවියෙකුට? කවුද? කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීතවල සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ නිසා ඔබ කරන්නේ මහා භාරතයේ පංච පාණ්ඩවයන්ගේ සංග්‍රාමය වැනි සාධාරණ සංග්‍රාමයක්. දෙවිඳුනි, අපගේ ජයග්‍රහණය පතා ආශිර්වාද කරන්න. දුටුගැමුණු රජතුමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. කොහොමද දුටුගැමුණු රජතුමා මේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ? දැන් කතරගම දේවාලය කිරීම, මේ වල්ලි ප්‍රේම වෘතාන්තය, මේවා කවර කාලයකට අයත් දේවල්ද කියන එක අපේ ඉතිහාසය සඳහන් වෙලා නැහැ. ඓතිහාසික සාධක නැහැ, ශිලාලිපි නැහැ. නමුත් ජනප්‍රවාද රාශියක් තිබෙනවා. කහකුරුළු සංදේශයේ තියෙනවා කතරගම දේවාලය හැදුවේ ගැමුණු රජතුමා කියලා. තවත් බොහෝ තැන්වල ගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. ඒ අනුව තමයි මේ කතරගම දෙවියන්ගේ චරිතය සමග කදිර දිව්‍යරාජ චිත්‍රපටය සමග ගැමුණු රජතුමා සම්බන්ධ වෙනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් මා ඔහු දැවූ තැන සෑයක් තනන්න නියම කළා. ඔහු ශිව භක්තිකයෙක්. ඔබ ශිව පුත්‍ර. ඒ නිසා හින්දුන්ටත් බෞද්ධයන්ටත් එකසේ ඔබගේ දයාව කරුණාව දක්වන්න. දේව කරුණාව අසීමාන්තිකයි. දෙවියන්ගේ පිහිට පතා යන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට ඒ කරුණාව නොවෙනස්ව ලැබෙනවා. ගැමුන් රජතුමාගේ කාලයේ මේ වල්ලි ස්කන්ධ ප්‍රේම වෘතාන්තය සිද්ධ වෙච්ච බව, ඒ වගේම දුර්ගම රජතුමාට ශ්‍රී ස්කන්ධ
මුණගැසුණු බව දුටුගම් රජතුමාගේ භාරයක් ඉටු කිරීම හැටියට ඔහු මේ කතරගම දේවාලය ඉදිකළ බව මේ සියල්ලම මම ජනප්‍රවාද ආශ්‍රයෙන් මේ චිත්‍රපටයේ උත් කරනවා කවුරුත් කියන්නේ විශ්වදේයන් වෙයින් දැක්කා කියලා. කවුරුත් කියන්නේ ශිවදේයන් වෙයින් දැක්කා කියලා. නමුත් කතරගම දෙවියන්ව සියසින් දුටුවා කියලා කියවෙන ප්‍රකාශන තියෙනවා. ඒවා ලිඛිතව තියෙනවා. ඒ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මොකද වෙන කෙනෙක් කියනවා නම් අපිට මේක බහැර ඉතින් බහැර කරන්න පුළුවන්. නමුත් මේ කියන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව. උන්වහන්සේ කියනවා කතරගම ගිනිපාගෙන උත්සවයක් වෙලාවේදී මෙන්න මේ විදිහේ ස්වරූපයක් තියෙන කෙනෙක් මම දැක්කා. ඒ කතරගම දෙවියන්. එයාට නම් රාශියක් තියෙනවා. කිහිපයක් කියන්න. ගංගේය ගංගා පුත්‍ර ශරජන්නජ ෂඩානන කාර්තිකේය සේනානි රිටිකා පුත්‍ර අග්නිපූ කුමරන් මුරුගන් කන්ද තාරකජිත් ශක්තිධර ෂන්මුක බාල සුබ්‍රමණ්‍ය ජිනත්පුත් කන්ද සාමි සවන් පරණෙත් ස්වාමිනාද කඳ කුමර සරවන භව කතරගම දෙවියන් තමයි වඩාත්ම අපේ රටේ ජනතාවට ලං වූ දෙවිය. බොහෝ දෙනා විවිධ කතරගම දෙවියන් වීරත්වයට අධිපති, ආලයට අධිපති, මේ වගේ එතුමා විවිධ දේවල් වලට අධිපති. කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරනවා තමන්ට තම විපතක් වුණු වෙලාවට පිහිට වෙන්න ඉන්නේ කතරගම දෙවියන් කියලා. කතරගම දෙවියන්ගේ වල්ලි මාතාවගේ චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළුනි යුවළං. දැන් සමහර අය මට චෝදනා කරනවා ඇයි මේ මගේ සමහර චිත්‍රපට සඳහා ඉන්දියානු රංගන ශිල්පීන් ගෙන්වා ගන්නේ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මහජනයා තුළ ප්‍රේක්ෂකයා තුළ විශ්වාසය ඇති කිරීම. අපි මේ දකින්නේ කතරගම දෙවියන්මයි, ශ්‍රී ස්කන්ධමයි, වල්ලි මාතාවමයි කියලා. මොකද මේ අයව මීට කලින් අපේ රටේ කවුරුත් දැකලා නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මෙබඳු චරිත නිරූපණය කරපුවාම අපේ නළුලියන් ඔවුන්ට ඔවුන්ව විලංගුවේ දැම්ම වගේ හිර වෙනවා. මොකද ඔවුන්ට එයින් පසුව කිසියම් ඊට හාත්පසින් විරුද්ධ චරිතයක් නිරූපණය කරන්න බැරුව යනවා. නමුත් වෘත්තිය නළුලියන්ට මේ චරිත දෙක නිරූපණය කරලා මේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බෑ. ඒක නිසා ඔවුන්ව ගලවා ගන්න පුළුවන් වෙන්නේ මේ චරිත සඳහා අප නන්නාඳුනන වෙනත් ශිල්පීන් යොදා ගැනීමෙන්. මම හිතනවා ඒ මගේ ඒ තෝරා ගැනීම සාර්ථක වුණා කියලා. ඔබ අල්ලන්න ඕනද මං? දෙසේ. ඔහුට හැර भैया मैं एक हाथी के वेश पे आऊंगा मंत्र से जपित पानी का एक लोटा मेरे आने वाले रास्ते पर होगा आए इन नेपा में खतरा आए इन नेपा में कतरगम पस्पा आए तेन
अभियोग सिंघल दिवस कथा कर हिंदी तमाय उंगे माव भाषा ऐ ना बने नने अलिए आउट मटक खाता करने सामी किया ला मेरो ना सामी किया ने ना दारुआ देवी के ने गुटा आले करने में क्या ने ऐट्टा द आउ इतिंग एक देवी अंगे मैटी पिली में आ खाता ला एक लंगट वेला हुल हुल ने ना किया ने ऐट्टा द मात देवी की नेक वगे मत दहमी के नेक नारक तो मांगे ना थी तू उठ मैं रोटी और गुरु हीरो ना वातुरा टिकाक बिला याने तेरे के याने वा गणेश नवतिन माले अंडी दैन नोए बियावेदी में नवतन जपकल वतुर कलगेडिय मगे सिरुर मत इसिन्न हिस मतट इसिन्न हिस मतट इसिन्न ओबट चित्रपट नर्मोन कोट पेने कोई मोहतकवत ओबट हिता गन्न बेरवी कोहमद मे विदियट उन सिंहल कथाकर्ण चरित बावट अभी पत्कल कुमार अभी अभियोगे जयगा मेतन अभी परसंत एकतमय यहाँ बाल विद्यत मे दिव्यलोक निर्माण कलो मे चित्रपटे विशक्नाट्य बावट पत्न मेन मे विशक्नाट्य संकल्प मिधिल मेक दवंत चित्रपट कन गंड मे दिव्यलोक पशुतल निर्माण किरीम दिव्यदेवताउंगे वस्त्राभरण निर्माण किरीम के अतिशय वगकीम सहित कार्य बावट पत्न एक अभी ताम परसन मे चित्रपटेन हरि अडक पमन रूपगत किरी दिव्यलोके मे दिव्यलोके अभी मेवे रणमीत खंडुल खंडुल के लिए नमती है ला सातांत को ले आते कादिर देवी राज सिनेमा सिक्त में गैमुनु कुमरुगे आदरणीय हस्ती राजा खंडुल नोहत खडुल ऐतुले से चरित्र निरूपणे कराने टे रुहनु कतरगम महादेवाले वासना हस्ती आटे वासना व उदाविया नेदुनगमुए हस्ती राजा के अभावेन पशु महानुवर ऐसल पिरहारे දලඳා කරඬුව වඩම්ම වන්නටත් වාසනාවලද කතරගම වාසනා හස්ති රාජයා පින්වන්ත කණ්ඩුල ඇතුගේ පුනරුත්පත්තියක් ලෙස බොහෝ බැතිමතුන්ගේ විශ්වාසයයි මාගේ ආදරණීය කණ්ඩුල හස්ති රාජයා මා කතරගම දෙවුලට පූජා කරනවා මේ ඒ උතුම් සත්‍යයේ දල යුගල දේවාලේ තැන්පත් කරන්න चित्रपटे दवंत मुदला चित्रपट मेघन मे कृतज्ञता पलकर नोने आचार्य रवीलियन गेट मुखदिपा नोवेन्न मे चित्रपटे मे दवंत चित्रपट कवदात्म निर्माण कर इलांट ओह मुणम विद्यकटवा मे चित्रपटे किसीम देगट अतपवला मे विद्यट मेक करला मट अलमात्र बलपैम कल सा मे चित्रपटे सर्वसंपूर्ण मे सार्थक ओह बलपाण मुद ओह मे मट ऊन करगा दीला मगे शिल्पी ऊन करगा दीला ओह पसकट भी अवसान निमिपित पत नरंबू हुद निष्पादक वरे कतरगम ओब सिटिन में कतरगम तावु तिसावाई सुर तुरुय में नुग तुरु नमुनु कुले कांदु पंती
හිමාලය කඳු වලල්ලයි කදිර දිවරාජ පිටපත රචනා කරන අවස්ථාවේ ඉඳලම මම හිතුවා යම් අධ්‍යාපනික වටිනාකම මේ පිටපතට ඇතුළත් කරන්න ඕනේ කියලා. ඒකට හේතුව මම මෙතන කලින් කිව්වා වගේ මේ කතරගම පුරාවෘත්තය හරියට 90%ක්ම මේ කතරගම යන එන බැතිමතුන්වත් හරියට දන්නේ නැහැ. ඇත්තරම මමත් මේ කතාන්තරය හරියට දැනගත්තේ මේ පිටපත ලිවීම සඳහා කුමාරසම්භව ඇතුළු සිය ගණනක් පොත් කියවීමෙන් පස්සේ. ඒක නිසා මම හිතුවා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යාර්ථීන් බැතිමතුන් මේ කවුරුත් මේ කතරගම පුරාවෘත්තය ගැන දැන ගැනීම වටිනවා කියලා. ඒක නිසා මම ශාස්ත්‍රීය තොරතුරු මේ කතාන්තරේ බොහෝ යනස්විත තියෙනවා පිළිගන්න බැරි අද්භූත තොරතුරු. නමුත් හැකිතාකේ අද්භූත කතා අයින් කරලා අපට පිළිගත හැකි දේවල් ඒ වගේම අධ්‍යාපනික වශයෙන් යම් වටිනාකමක් ඇතේ කියලා හිතන දේවල් මම මේ කතා පිටපතට ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මගේ උක්දඬු දුන්න. මල් හේසර පහම තියෙනවා. අශෝක මල්ලී තලය. වැදුනොත් තාපන. තැවෙනවා. නෙළුම් මල්ලී තලය. වැදුනොත් උන්මාදන. පිස්සු හැදෙනවා. එනිසා නිසකෙන්ම කදිර දිවිරාජ නරඹලා යම් දෙයක් තමන්ගේ දැනුමට ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා අපට වමනා හැටියට නෙවෙයි දෛවය අනුව දෛවයට අභියෝග කරන්න දෙවියන්ටවත් බෑ. ඔබ කතරගම නතර වීමට ගත් තීරණය ඉතාම යහපත්. කතරගම පුණ්‍ය භූමියේ සිට අපගේ පිහිට පතා එන සකල ලෝක වාසීන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමු. සුරින්දු දැසින්ම දෙක ගන්න කදිර දිව්‍යරාජ දිව්‍ය සිනහසක සිනමා සිත්තම අගෝස්තු 3 වනදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී රටක් පුබුදන රයිගම් දෙවැනි එක 100ට 100ක් සහල් නූඩල් රටක් පුබුදන රයිගම් දෙවැනි එක 100ට 100ක් සහල් නූඩල්